සුබ දවසක් වේවා ආදරම්ම්‍ය තාත්‍යපුතේ දුවේ. සුබවාදී මිනිස්සෙකුට සුබවාදීව සිතන්න පුරුදු වෙන්න වැඩි වෙලාවක් වෙන්නේ නැහැ. අසුබවාදීව සිතන මිනිස්සෙකුට අසුබවාදීව ජීවත් වෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා අපිට තීරණය කරන්නට වෙනවා ඔබත් මමත් සුබවාදීව ජීවත් වෙනවද අසුබවාදීව ජීවත් වෙනවද කියලා. සිංගප්පූරුව කියන රට අපි අරගෙන බැලුවොත් ඉතාමත් දුගී අසරණ මිනිස්සු කොට්ටාසයක් ජීවත් වෙච්ච පුංචි රටක් වශයෙන් තමයි සිංගප්පූරුව තිබුණේ. තුන්වෙනි ලෝකයේ තුන්වෙනි පන්තියේ රටක් වශයෙන්. එතකොට කොහොමද මේ ඒ තරමට පල්ලැහැ තිබිච්ච වාතාවරණයක් මානසිකත්වයක් පරිසරයක් අද මේ ලෝකයේ ප්‍රමුඛ ස්ථානය අරගෙන දියුණු වෙච්ච රටක් වශයෙන් අද නම් වෙලා තියෙන්නේ කොහොමද? මේ අවුරුදු කීපයක් ඇතුලේ මොකද්ද මේ වෙනස? ඒ නායකත්වය ලික්වන්තුමාගේ නායකත්වයේ තුල ඒ ලික්වන්තුමාට පුළුවන්කමක් තිබුණා එයාගේ ජීවිතේ එයාට මුණ ගැහිච්ච එයා දන්න හොඳම පිරිස සුවිශේෂීම පිරිස දක්ෂම පිරිස එයා මොකද කරේ වගකීම් දීලා ගෞරවය කරලා ඒගොල්ලන්ට මේ වැඩේ බාර දුන්නා. යාළුකමටවත් නෑදෑකමටවත් හිතවත්කමටවත් නැමෙයි එයාගේ නායකත්වයේ යටතේ එයාගේ වටේ හිටපු මිනිස්සුන්ව තියාගත්තේ. දක්ෂමයව තියාගත්තා. එතකොට ඒගොල්ලෝ ගාව තිබිච්ච සම්පූර්ණ කැපැසිටි එක ශක්ති ප්‍රමාණය ඒගොල්ලන්ට පුළුවන්කමක් තිබුණා මේක මේ රට වෙනුවෙන් පූජා කරන්න. දෙවනුව මොකද කරේ? දෙවනුව නැවත වතාවක් බැලුවා යම්කිසි ආකාරයෙන් නේ කොහොමද මේ දේ කරගෙන යන්නේ? මේකේ මේ අතීතයයි වර්තමානයයි අනාගතයයි කියන දේ. ඒ නිසා ඒගොල්ලෝ පෞහය කරන්න පටන් ගත්තේ නැහැ. හැම වෙලෑම කිව්වා දැන් අපි පොහොසත් රටක් කියලා කිව්වා, හැම දෙයක්ම තියෙන රටක් කියලා කිව්වා, හැම දෙයක්ම පුළුවන් රටක් කියලා කිව්වා. ඒ වගේම ඒගොල්ලන් විශේෂයෙන් නේ ඒගොල්ලන් කිව්වා මේක අපි කර්මයක් දෝෂයක් නෙමෙයි, අපි වාසාවන්ත පිරිසක්, අපිට වෙලාව තියෙනවයි කියලා කිව්වා, අපි බය නැහැ කියලා කිව්වා මේක අයිති කරගන්න. එහෙනම් මෙන්න මේ ආකල්පමේ වෙනසක් මුළු රටේම ජනතාවගේ ගෙනාවා. ආකල්පමේ වෙනසක්. එතන මේ ආකල්පමේ වෙනස ගෙනල්ලා එතනින් නතර වුණේ නැහැ. එතනින් එහාට ඒ රටේ මිනිසුන්ට කියලා දුන්නා ඔනෙස්ටි, අවංකකම කියන්නේ මොකද්ද කියලා. එනිසා දැන් ඒ රටේ ඇතුලේ තිබිච්ච අක්‍රමිකතා හැම දෙයක්ම නතර කරන විදියට නීති රීතිමාලාවක් ගෙනාවා. ඒ කියන්නේ කවුරු හරි යම්කිසි ආකාරයෙන් පගාවක් ගත්ත නංකාරිය දේශපාලන නායකයෙක් පවා නේ කාත්තිකරි හොටෙල් එකකට ගිහිලා නිවාඩුවක් ගත කරලා ආව නංකාරිය එනකොට හිරේ යන්න බලාගෙන තමයි එන්නට උනේ. අවභාවිතය ඉඩ දුන්නේ නැහැ. එතකොට දැන් මේ රටක් දියුණු කරන්න මේ වගේ පුංචි ප්‍රින්සිපල්ස් කීපයක් තමයි පාවිච්චි කරේ. ඔබේ මගේ ජීවිතෙන් අහලා බලමු ඔබේ ගේ ඇතුලේ මේ ප්‍රින්සිපල් එක ඇප්ලයි වෙනවාද? ඔබ වටේ ඉන්නේ සුවිශේෂී හොඳම පිරිසක්ද? නේ ඔබේ බිස්නස් එක වටේ ඉන්නේ එහෙම පිරිසක්ද? ඔබේ යාළුවෝ ටික එහෙම පිරිසක්ද? ඔබ ගණදෙනු කරන්නේ ඒ වගේ පිරිසකුත් එක්කද? විවිධ ශේෂ්ත්‍රයන්වල ලෝයර්ස්ලා වුණා ලෝයර්ස්ලා, ඩොක්ටර්ස්ලා වුණා ඩොක්ටර්ස්ලා, ඉංජිනියර්ස්ලා වුණා ඉංජිනියර්ස්ලා, ආකිටෙක්ට්ලා වුණා ආකිටෙක්ට්ලා, මේසම් වැඩකරුවෝ නම් ඒගොල්ලෝ නේ, මේ ඊට පස්සේ ලී කර්මාන්තයේ දන්න අය වෙනම, හැම දෙයක්ම කරන්න පුළුවන් සුවිශේෂී පිරිසක්. එතකොට IT කියන්නේ කොහොමද? ඒ IT එකේ කට්ටිය කවුද? ඒ වගේම යම්කිසි ආකාරයෙන් තමාගේ දේවල් නේ ලෝකයට දෙන්නේ කවුද? මේ හැම දෙයක්ම සුවිශේෂී.
දැන් මේව හරියට පාවිච්චි කරේ නැත්නම් කාරිය මොකද වෙන්නේ? අපි පුළුවන් අයව සහ දන්න අයව අඳුරන අයව නෑදෑයන් යාළුවන්ව මේ වැඩේට තියාගෙන ඉන්නකොට අපේ ජීවිතවල අපිට සාක්ෂාත් කරගන්න තියෙන අවස්ථාව අඩු වෙලා යනවා. ඒ නිසා ඔබේ මගේ ජීවිතේ ගමනක් යන්න ඕන නම් choose your friend, choose your people. තෝරගන්න කාත් එක්කද ඔබ මේ ගමන යන්නට යන්නේ කියලා. ඒ නිසා ඔබ ප්‍රබලව හිටියොත් දුර්වල අයව බලවත් කරන්න පුළුවන් වේවි. හැබැයි ඔබ දුර්වල වෙලා හිටියොත් ඔබ දුර්වල කෙනාව ප්‍රබල කරන්න බැරුව යනවා. ඉතින් මම ඔබට ප්‍රාර්ථනා කරනවා ප්‍රබල චරිතයක් වෙලා දුර්වල චරිත ඉහළට ඔසවන බලගතු ආලේපිත දෙවියන් තුළ මිනිස්යා තුළ සන්නද්ධ වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නයි කියලා චිස පිහිටයි.